සියලු දෙනා මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා මේ දකින වගේ ලස්සනම ලස්සන bra cut ඇඩිය යුතු ඉස්සරහා රැලි වෙච්ච ඇඳුමක් මාන ඇටි තමයි ඔයාලට මම අද කියලා දෙන්නේ. ඉතින් මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා ඔයාලට ඕනම fabric එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් කඩහැලන fabric එකක් නම් හොඳයි. ready meter දෙකකුයි ඇල්පෙනෙති elastic කතුරක් tailoring chalk සහ අඩි රෝලක් තමයි මේ සඳහා අවශ්‍ය වන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලම මේකේ පතරම ඇඳ ගන්න ඕනේ. ඒ සඳහා අපි කඩදාසිය පළල හොයාගන්නේ අපේ පපු වටමින්ම හතරට බෙදලා එන පිළිතුරට අඟල් හතරක් හෝ තුනක් විතර වැඩිපුර තියාගෙන තමයි අපි පළල ගන්නෙ. ඉතින් මගේ පපු වටමින්මට අඟල් දෙකක් තුනක් එකතු කරාම අඟල් 11ක් විතර එනවා. ඉතින් මම ඒ ප්‍රමාණයෙන් සිරස් සිරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම තිරස් සිරකුත් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ අඟල් භාගයක් අර තිරස් සිරට සමාන්තරව ලකුණු කරගෙන දිගටම ලක් මාක් කරගන්නවා. අපි එහෙම මාක් කරගන්නේ ඉහළ කරවට මැහුම් වාසි සඳහා තමයි අපි එහෙම තිරස් සිරක් යොදාගන්නේ. ඊට පස්සේ අපේ ඉදිරිපස කීලි කටක සිට අනිත් කීලි කට දක්වා දුර මැනලා ඒකෙන් අඟල් දෙකක් අඩු කරලා දෙකට බෙදලෙන පිළිතුර මට එනවා අඟල් 6ක්. ඒ පිළිතුර මම එතනින් ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ විසමීම දෙකට බෙදලෙන පිළිතුර අපි හතක් කියලා හිතුවා. ඉතින් ඒ හතෙන් අඟල් හතරක් කර ගැඹුරු ලෙස ඉහළට අත්හැරිනවා. පහක් වුණත් අත්හරින්න පුළුවන්. ඒක අපිට අවශ්‍ය ප්‍රමාණය අනුව අත්හැරලා තිරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඉහළ රේඛාවයි පහළ රේඛාවයි අතර ලම්භක රේඛාවක් ඇඳගෙන අපි පපු වටමින්ම හතරට බෙදලා ඒකට අඟලක් එකතු කරගෙන පිළිතුරු ලකුණු කරගන්න ඕනේ. සාමාන්‍ය අත්කට හැඩය දෙකට බෙදලා ඒ ස්ථානයෙන් ඇතුළට අඟල් භාගයක් ලකුණු කරලා මේ ආකාරයට අත්කට හැඩය ඇඳ ගන්න පුළුවන්. නමුත් අපි පපු වටමින්ම අඟලක් එකතු කරලා ලකුණු කරන ස්ථානයනොත් අපිට අත්කට හැඩය ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයට එක වරට කැමති ආකාරයට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ ඉන දක්වා උස ලකුණු කර ගන්න ඕනේ. ඉහළට අඟල් හතර අයින් කරලා ඒකට තව අඟල් භාගයකුත් එකතු කරන්න ඕනේ මැහුම් වාසි සඳහා. ඊට පස්සේ අපි ඒකේ තිරස් රේඛාව ඇඳලා ඉන වටමින්ම හතරට බෙදලෙන පිළිතුරට අඟල් එකමාරක් එකතු කරලා අපි ඒක ලකුණු කර ගන්න ඕනේ. මැහුම් වාසි අඟල් භාගයකුත් අපි ඩාට් එකක් ඇඳිනවා. ඒ ඩාට් එකට අඟලකුත් තියලා තමයි අපි අඟල් එකමාරක් වැඩිපුර ගන්න. ඉතින් ඊන පිළිතුර ඉන රේඛාවේ ලකුණු කරලා අත්කට රේඛාවට ඇඩ කරලා ඇඳ ගන්න ඕනේ. දැන් ඔයාලා මේ දකින්නේ මම මේ විදිහට කරන විදිය. ඊට පස්සේ අපි මේ දෙක යා කරලා පතරම ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕන නම් අඟල් එකමාරේ මැහුම් වාසි අඟල් භාගයයි ඩාට් පරතරයේ අඟලයි අයින් කරලා දෙකට බෙදෙන පිළිතුර ඇඳ ගන්නත් පුළුවන්. නැත්තම් පොයින්ට් තරහ පොයින්ට් අතර දුර දෙකට බෙදලා එන පිළිතුර ලකුණු කරගෙන ඊළඟට අපි කරන්නේ ඉන රේඛාවේ අපි අඟල් එකමාරක් මැහුම් වාසි වලටයි ඩාට් වලටයි යවුවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ පොයින්ට් අතර පරතරය අරගෙන ඒක දෙකට බෙදලෙන පිළිතුර ඉන රේඛාවේ නැමේ සිට ලකුණු කරගන්නවා. මේ විස මුදිනිය සිට පපු අඩිය දක්වා උස අරගෙන අපිට ඒකේ ඩාට්වල උස ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ලකුණු කරගත්ත තැන සිට අඟලක් විතර ඉහළට ලකුණු කරලා ඒ අපිට ඒ බ්‍රාකට් අඩිය ඇඳ ගන්න පුළුවන්. නැමේ සිට අඟල් දෙකමාරක් ඉහළට ලකුණු කරලා ඒ ලක්ෂ්‍ය ආකාරල බ්‍රාකට් ඇඩේ කපා ගන්න. ඔයාලට මේ රූප සටහනේ පෙනෙන ආකාරයටම ඔයාලා මේ විදියටම කපලිවත් කරගන්න මේ පතරම. ඊට පස්සේ අපි මේ ත්‍රිකෝණාකාර හැඩයක් කපලිවත් කරගන්නවා. අපි දැන් මේ පිටිපස පතරම කපා ගන්න තමයි යන්නේ. රෙද්ද මේ ආකාරයට දෙකට නවල කන පිටින් පතරමේ ප්‍රමාණයට අපි නවා ගන්නවා. ඊට පස්සේ පින් රඳවගෙන මේ පිටිපස
පළුව තමයි අපි මේ මේ ආකාරයට කපා ගන්නෙ. ඉදිරිපස පළුව අපි වෙනම කපා ගන්න ඕන මොකද ඒකේ බ්‍රාකට් හැඩයක් තියෙනවා. ඊට පස්සේ අපි මේ ආකාරයට ඒ රිදි කොටස අයින් කරනවා. අපිට ඕන නම් මේ වගේ රිදි කොටසෙන් දෙකක් ගන්න. මොකද ලයිනින් කරාම ගොඩක් ඒක හොඳ ක්වොලිටියක් තියෙනවා. නැවතත් අපි කරන්නේ අර ආකාරයටම රිදි කොටස නැවතත් කණ පිටින් දෙකට නවලා කට් හැඩය කපා ගන්න ඕන. දැන් ඔයාලා මේ දකින්න ඊ ආකාරයට මම ඉදිරිපස රෙදි කොටස් දෙකක් ඔය බ්‍රාකට් හැඩය කපාගෙන යොදා ගන්නවා. මොකද හොඳට ඒකේ ලයිනින් වුණාම ඒකේ ලස්සන නිමාවක් දකින නිසා. සාය කොටස නිර්මාණය කිරීමේදී හැටපල්ල රෙද්ද පළලින් දෙකට නවලා නැවතත් දෙකට නවා ගන්න. ඊට පස්සේ නැම්ම පැත්තේ සිට අපි අර බ්‍රාකට් හැඩය තියෙන ඒ රිදි කොටස ඉහළ ඉදිරිපස කොටස තියලා ඒ ආකාරයට බ්‍රාකට් හැඩය දුර ප්‍රමාණය ඒ විදිහට ඇඳලා ඒ නතර කරන තැන සිට අපිට අවශ්‍ය කරන උස තියෙන තැන දක්වා කියලා අපිට උස ගණිත දිසායේ ඉහළ ටඟල් භාගය මැහුම් වාසිය ඕන පහළ ටඟලක් වගේ මැහුම් වාසිය තියන්න ඕන වාටිය මෙහෙන්න ඒ ප්‍රමාණයට තියලා අපිට අවශ්‍ය කරන ඒ ලයින් හැඩය ඇඳ ගන්න පුළුවන්. ඒ ලයින් හැඩය ඔස්සේ කපා ගන්න. හැබැයි අපිට පිටිපස්ස ඒ ලයින් හැඩයදී අපි අර ඉදිරිපසට හැඩ කරන මේ බ්‍රාකට් හැඩය අයින් කළ කෙලින් එකක් ලෙස තමයි පිටිපස්සට අපි මේ ඒ ලයින් සාය අල්ලන්න ඕනේ. මොකද ඉදිරිපස බ්‍රාකට් හැඩයක් තියුණාට පිටිපස බ්‍රාකට් හැඩයක් නැති නිසා තමයි අපි මේ ආකාරයට ඒ ලයින් සාය කපා ගන්නේ. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මෙන්න මේ ආකාරයට තමයි සාය කොටස කපා ගත්තට පස්සේ තියෙන්නේ. අත නිර්මාණය කර ගැනීමේදී රෙද්ද දෙකට නවලා පළලින් නැවතත් දෙකට නවා ගන්න. ඊට පස්සේ අපි කරන්නේ අපේ පැත්තට නැම්මකුයි බලවාටි දෙකයි තියෙනවා, අනිත් පැත්තේ නැමි දෙකක් තියෙනවා. අපි කරන්නේ රෙද්ද ඉහලින් ඇද ඉවත් කරලා ඉරක් ඇඳලා ඊට පස්සේ අඟල් එකමාරක් පහත් කරලා නැවත ඉරක් ඇඳින්න ඕන ඔයාලා මේ දකින ආකාරයට. මොකද ඒ ඉලාස්ටික් කරගන්න අවශ්‍ය නිසා අත. ඊට පස්සේ අපි කරන්නේ අපේ අතේ ඉහලට කර ගැඹුරුලේ සඟල් හතරක් යව් ඒ හතර වගේ දෙගුණයක් ගන්න ඕනේ ඉලාස්ටික් වෙන හින්දා. කියන්නේ අපි හතරක් ගත්තら අටක් ප්‍රමාණයක් ලකුණු කරගන්නවා මේ ආකාරයට. ඊට පස්සේ ලකුණු කරගත්ත තැන සිට අපේ ওই අත්කට රෙද්දේ ඇඳගත්තේ අත්කට හැඩේ මේ විදියට අපි තියලා මෙහෙම ලකුණු කරගන්නවා. එතකොට අපි ඉහළ මැහුම් වාසිය අතහැරලා තමයි අත්කට හැඩේ ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ අපිට දෙවෙනි රේඛාවේ සිට අතේ දිග ලකුණු කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන අතේ දිගට අඟල් භාගයක් හෝ අඟලක් හෝ මැහුම් වාසිය සඳහා එකතු කරලා අතේ දිග ලකුණු කරගන්න පුළුවන්. මේ ආකාරයට අත් කොටස් දෙක කපාගෙන ඉවරුණාට පස්සේ අතේ නැම්ම ළඟින් කට් මාක් එකක් දා ගන්න ඕනේ. එතකොට අපිට හරි මැද අතේ හොයා ගන්න ලේසි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ ගවුම මසා ගන්න කියලා. මුලින්ම අපි පිටුපස කොටස් දෙක ලයිනින් කොටස සහ හොඳ කොටස් දෙකම එක පිට එක තියලා, කියන්නේ හොඳ පිටට හොඳ පිට හිටිනසේ තියලා කන පිටින් වටේටම මහගෙන යන්න ඕනේ. කර ශක්තිමත් වීම සඳහා අවුට් ලයින් එකක් යොදන්න. එතකොට හොඳට කර නීට් එකට එනවා. දැන් ඔයාලට මේ පේනවා මේ ආකාරයට. ඊට පස්සේ අත්කට වටේට හොඳ පිටින් තමයි දෙපැත්තම මහගන්නේ. පිටිපස පළුවත් ඔයාලට මේ පේන ආකාරයටම වටේටම මහ ගන්න ඕනේ හොඳ පිටින්. කන පිටින් මහ ගන්නේ කර විතරයි. අවුට් ලයින් එකක් දාලා කර මහ ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ අත මහද්දී අතේ යට වාටිය හීනියට මහගෙන ඉවර වෙලා ඉහළ වාටිය මහ ගනිද්දී මේ ආකාරයට ඉලාස්ටික් එක
තුලින් දාන්න පුළුවන් විදියට මහලා දෙපැත්තෙන් ටැග් කරලා ඉලාස්ටික් එක ඊට පස්සේ නැවතත් නවලා ඉලාස්ටි අහු නොවන ආකාරයට තමයි නැවත මහසාගෙන යන්න ඕනේ. එතකොට ඔයාලට පේන ලස්සනට මේ ආකාරයට රැලි වෙනවා. ඒක අපි අතට තමයි මේ අතේ ඉහළ රැලිවීමට තමයි එහෙම මේව කරන්නේ. අපිට වුණනම් පහළ අතේ රැලි කිරීම සඳහා අඟල් භාගයක් වුණත් ඉලාස්ටික් අවශ්‍ය වෙන්නේ නැහැ. අඟල් කාලක ඉලාස්ටික් වුණත් දාන්න පුළුවන්. මේ ආකාරයට අපේ අතවට අගමීමට අඟල් දෙකක් තුනක් කඩුවෙන් ඉලාස්ටික් කපාගෙන මෙන්න මේ ආකාරයට අත හදා ගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ඉහළ රැලි කර ගැනීම සඳහා පට්ටි. ඒ සඳහා මෙන්න මේ ආකාරයට හීනියට නවාගෙන පටි මහ ගන්න ඕන මෙන්න මේ විදියට. වල් දැන් දකිනවා. ඊට පස්සේ අපි මෙන්න මේ ආකාරයට පළල පටිය හරියටම අර ඉදිරිපස බ්‍රාකට් වලේ තියෙන තැන කියලා වටේට මහ ගන්න ඕනේ. වටේට මහ ගන්න කලින් හරි මැදින් මෙහෙම ගිහිල්ලා තමයි වටේ මෙහොන් දෙක යන්නේ. අර අපි මහගන්න ලද පට්ටි ඇතුල් කරන්න පුළුවන් ආකාරයට තමයි මැදින් මහගෙන දෙපැසින් ආයි නැවතත් මහගන්නේ. මේ ආකාරයට මසාගෙන ඉවරනාට පස්සේ මේ වගේ පටියක් අරගෙන අපි අතුරු කටුවක් ආධාරයෙන් ඒ රඳවාගෙන මෙන්න මේ රූප මේ වීඩියෝ එකේ දකින ආකාරයට ඇතුලෙන් ගන්න ඕනේ. අරගෙන අනිත් පැත්තේ සිදුරෙන් එළියට මතු කර ගන්න ඕනේ. පටි දෙක එළියට ගත්තට පස්සේ අපි කරන්නේ මෙතනින් මහමක් යොදලා ටැක් කර ගන්නවා. ඉහලින් ගැට ගහ ගන්න අපිට හොඳට ඉඩ තියලා ගැදරින් එක හොඳට ඇදලා මෙන්න මේ පේන ආකාරයට තමයි අපි ඒක ඒ ආකාරයට කරගන්නේ. ඊට පස්සේ අත් කොටස් හරියටම පින් වලින් රඳවාගෙන කිහිලි කට දක්වා මසා ගන්නවා. ඊට පස්සේ කරන්නේ ඒ ලයින් හැඩයටත් අපි ඒ වගේම පින් ගහ ගන්නවා. පින් ගහගෙන අපි ඊට පස්සේ මහගෙන යනවා. එතකොට එහා මෙහා වීම සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔයාලට මේ පේනවා හරියටම කිහිලි කට ළඟටයි අත් කට ළඟටයි මේ වගේ පින් වලින් නලවත්තට පස්සේ කිලින්ම එහා මෙහා වීමකින් තොරව මහගන්න පුළුවන්. පසුව අපි කඳ කොටසට සාය කොටස සම්බන්ධ කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි දෙපැත්ත අංශ මහලා යට වාටිය මහගෙන ඉවර කරලා මේ ඇඳුම මහගෙන ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඉතාමත්ම පහසි ඔයාලට පිටිපස්සට අඟල් භාගයේ ඉලාස්ටික් යොදාගෙන පිටිපස්ස gedara කරගන්න පුළුවන්. ඉන රේඛාව හරහා ඉලාස්ටික් එකක් මහගෙන ගියාම මොකද එතකොට අර ගොඩියීමක් රැලිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ඉතාමත්ම පහසු ආකාරයට මම මේ ඇඳුම මහන හැටි කියලා දුන්නා. හරිම ලස්සනයි. ඒ වගේම හරිම පහසුවෙන් මහගන්නත් ඉතාම අලංකාරයි. විලඳපොලේ ඉතා වැඩි මිලකට විකුණන මේ වගේ ඇඳුමක් ඔයාලට අඩුම අඩුම් ප්‍රමාණයකින් රිදිවල වියදම විතරයි යන්නේ. ලස්සනට මහගන්න පුළුවන්. ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න මේ වගේ එකක් කොහොමද මහගන්න කියලා. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන ඉදිරි මැහුම් වීඩියෝත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍ය නම්